අපේ දෙනමුට YouTube channel එකත් එක්ක ඔයාලාදත් එකතු වෙලා ඉන්න ඔයාලගේ දෙනමුට යමක් ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක විවිධ රටවල් වල ජාතික ක්‍රීඩාවන් පිළිබඳව. ඔයාලා කැමතිම ක්‍රීඩාවත් යම්කිසි රටක ජාතික ක්‍රීඩාව වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත්. ඉතින් වීඩියෝ එක යන කලින් කැමතිම මතක් කරන්න අපේ දෙනමුට YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ඔබේ දෙනමුට යමක් ලබා ගන්න. අපි බලමු මුලින්ම අපේ රටේ ජාතික ක්‍රීඩාව මොකක්ද කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙන්නේ වොලිබෝල් ක්‍රීඩාව. ක්‍රීඩකයින් 6 දිනකට එකපාර සෙල්ලම් කරන්න පුළුවන්. දැලකින් වෙන් වුණ ක්‍රීඩා පිටියක කණ්ඩායම් දෙකක් තරඟ වඳින බොහොම අපූරු ක්‍රීඩාවක් තමයි වොලිබෝල් කියලා කියන්නේ. ඉතින් වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නම් ගලලා තියෙනවා. ඊළඟට අපි යමු ඇෆ්ගනිස්තානයේ පැත්තට. ඇෆ්ගනිස්තානයේ බස්කාශී කියන ක්‍රීඩාව තමයි එයාලා ජාතික ක්‍රීඩාව ලෙස හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ බස්කාශී කියන ක්‍රීඩාව අශ්වයින් සමගින් කරන බොහොම අපූරු ක්‍රීඩාවක් ඇෆ්ගනිස්තානයේ ජාතික ක්‍රීඩාව වෙලා තියෙනවා. අපි යමු ඊළඟට චීනයට. චීනයේ ටේබල් ටෙනිස් තමයි ජාතික ක්‍රීඩාව ලෙස හඳුන්වලා තියෙන්නේ. ඔයාලා ටේබල් ටෙනිස් හොඳින්ම දන්නවා. ඔලිම්පික් ක්‍රීඩාවලදී විශේෂයෙන්ම දක්ෂතා දක්වන රාජ්‍යයක් ලෙස චීනය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එයාලා ජාතික ක්‍රීඩාව ලෙසත් ටේබල් ටෙනිස් හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට අපි බලමු බොහොම තෘප්තිමත් ක්‍රීඩාවක් වෙන බේස්බෝල් ක්‍රීඩාව මොන මොන රාජ්‍යයන්වලද ජාතික ක්‍රීඩාව බවට පත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඒ විදිහට කිව්වේ රාජ්‍යයන් කිහිපයකම ජාතික ක්‍රීඩාව ලෙස බේස්බෝල් නම් කරලා තියෙනවා. ඇමරිකාව, කියුබාව, වෙනසුලාව කියන රටවල්වල ජාතික ක්‍රීඩාව වෙන්නේ බේස්බෝල්. ඊළඟට අපි යන් ආජන්ටිනාව පැත්තට. ආජන්ටිනාව කියලා කිව්වම බොහෝ දුරට පාපන්දු ක්‍රීඩාවට දක්ෂ රටක්. නමුත් එයාලගේ ජාතික ක්‍රීඩාව නම් පාපන්දු නෙවෙයි. ආජන්ටිනාව පාටෝ කියන ක්‍රීඩාව තමයි තමන්ගේ ජාතික ක්‍රීඩාව ලෙස ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අශ්වයෙන් පිට නැගගෙන කරන බොහොම අපූරු ක්‍රීඩාවක් තමයි පාටෝ ක්‍රීඩාව. ඊළඟට අපි යමු ඕස්ට්‍රේලියාව පැත්තට. ඉතින් ඕස්ට්‍රේලියාවේ එයාලා ජාතික ක්‍රීඩාවන් දෙකක් හඳුන්වලා දීලා තියෙනවා සම්මට්ටමේම වෙන්නේ නැති. එතකොට ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ ජාතික ක්‍රීඩාව ලෙස හඳුන්වනවා සමගම AFL එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියන් රූල්ස් ෆුට්බෝල් කියන ක්‍රීඩාවත් තමන්ගේ ජාතික ක්‍රීඩාව ලෙස හඳුන්වලා දීලා තියෙනවා ලෝකයට. ඊළඟට අපි යමු බංග්ලාදේශයේ පැත්තට. බංග්ලාදේශයේ එයාලා ජාතික ක්‍රීඩාව ලෙස ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ කබඩි ක්‍රීඩාව. ඉතින් කබඩි කියන්නේ බොහොම තෘප්තිමත් ඉතාමත් අනර්ග ක්‍රීඩාවක්. අපි යමු ඊළඟට භූතානයේ පැත්තට. ඉතින් භූතාන් රාජ්‍යයේ එයාලගේ ජාතික ක්‍රීඩාව ලෙස ආචරි හඳුන්වලා දීලා තියෙනවා. ආචරි කියන්නේ දුනු විදීම එයාලගේ ජාතික ක්‍රීඩාව වෙලා තියෙනවා. ඊළඟට බල්ගේරියාව වේට් ලිෆ්ටින් එහෙම නැත්නම් බර ඉසලීම තමයි එයාලගේ ජාතික ක්‍රීඩාව ලෙස ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ. අපි යමු ඊළඟට කැනඩාව පැත්තට. ඉතින් කැනඩාවේ එයාලා ජාතික ක්‍රීඩාවන් දෙකක් ඍතුන් දෙකකට හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ එයාලා ශීත ඍතුවට අයිස් හොකි ක්‍රීඩාවත්, ගිම්හාන ඍතුවට ලාකෝස් කියන ක්‍රීඩාවත් හඳුන්වලා දීලා තියෙනවා. ක්‍රීඩා දෙකම එක වගේ. නමුත් ඍතුන් දෙකට මෙයාලා නම් වශයෙන් නම් කරලා තියෙනවා ක්‍රීඩාවන් දෙකක්. ඊළඟට අපි බලමු එංගලන්තයේ, ජමයිකාව වගේ රාජ්‍යන්වල එයාලගේ ජාතික ක්‍රීඩාව බවට මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් වෙන ක්‍රිකට් ක්‍රීඩාව එයාලා නම් කරලා තියෙනවා. ඊළඟට පාපන්දු ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බවට පත් කරලා තියෙන රටවල් කිහිපයක්ම තියෙනවා. අපි බලමු මේ රටවල් මොනවද කියලා. ඉතින් මේ රටවල් මොනවද කියලා දැනගන්න කලින් මම කැමති නැවත මතක් කරන්න අපේ දැනුමුට YouTube channel එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න ඔබේ දැනුමට යමක් ලබා ගන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ සාමාන්‍ය දැනීමට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි බලමු පාපන්දු ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වෙන රාජ්‍යයන් මොනවද කියලා. ප්‍රංශය, හයිටි රාජ්‍ය, ඊශ්‍රායලය, ඉතාලිය සහ පෝලන්තය කියන රාජ්‍යයන් සියල්ලගේම ෆුට්බෝල් ක්‍රීඩාව එහෙම නැත්නම් පාපන්දු ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බවට යාලා නම් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු ඉන්දුනීසියාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද කියලා. බැඩ්මින්ටන්. බැඩ්මින්ටන් තමයි ඉන්දුනීසියාවේ ජාතික ක්‍රීඩාව කියලා
හඳුන්වලා දීලා තියෙනවා. අපි යමු ඊළඟට ජපානයේ පැත්තට. ජපානයේ සූමෝ ක්‍රීඩාව තමයි ජාතික ක්‍රීඩාව බවට පත් කරලා තියෙන්නේ. එයාලා නම් කරලා තියෙන්නේ සටන්කාමි ක්‍රීඩාවක් සූමෝ ක්‍රීඩාව. ඊළඟට නවසීලන්තයේ දෙසට හැරුණොත් නවසීලන්තයේ ජාතික ක්‍රීඩාව වෙන්නේ රග්බි ක්‍රීඩාව. ඉතින් රග්බි කියන්නේ බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක් ලෝකයේ පවතින. ඊළඟට ස්කොට්ලන්තයට ගියොත් ස්කොට්ලන්තයේ ජාතික ක්‍රීඩාව වෙන්නේ ගෝල්ෆ් ක්‍රීඩාව. ටිකක් වෙනස් විදිහේ ක්‍රීඩාවක් තමයි ක්‍රොස් කන්ට්‍රි ස්කීන් කියලා කියන්නේ. නෝර්වේ රාජ්‍යයේ ජාතික ක්‍රීඩාව වෙන්නේ ක්‍රොස් කන්ට්‍රි ස්කීන් කියන ක්‍රීඩාව. ඊළඟට අපි යමු අවසාන වශයෙන් ස්විස්ලන්තයේ මොකද්ද ජාතික ක්‍රීඩාව කියලා බලන්න. ෂූටින් ඇන් ජිම්නාස්ටික්. ඒ කියන්නේ එයාලගේ ක්‍රීඩා දෙකක් තියෙනවා ජාතික ක්‍රීඩාවන් ලෙස. ෂූටින් ඒ කියන්නේ වෙඩි තැබීම, එහෙමත් නැත්නම් ජිම්නාස්ටික් කියන ක්‍රීඩාව එයාලා ජාතික ක්‍රීඩා ලෙස ලෝකයට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලගේ සාමාන්‍ය දැනීමට ලොකු දෙයක් එකතු කරන්න ඇති කියලා. විවිධ රටවල් වල ජාතික ක්‍රීඩාවන් කිහිපයක් පිළිබඳව ඔයාලගේ දැනුම දැන් සන්නද්ධයි. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තව කෙනෙකුට වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ දැනුමට YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ දැනුමට යමක් ලබා ගන්න. ඉතින් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.